ක්‍රිස්තුස් නම තුල මා ප්‍රියමාන සහෝදර සහෝදරීනි අද අපි සුවිශේෂී දකිනවා ස්වාමීන් වහන්සේගේ පෙරමග සූදානම් කරන්න ආවන ස්නාග ජුවම්තුමා දේශනා කරනවා ඉතාම නිර්භීතව මනස්ථාපනයක් ගැන කතා කරද්දී මිනිස්සු උන්වහන්සේගේ කීම අහලා මනස්ථාපනය වෙන්න එනවා ජීවිතය වෙනස් කරගන්න ඕනම දේ කතරින් ලෑස්තිලා ඇවිල්ලා අහනවා අපි මොනවද කරන්න ඕනේ එතන වැදගත්ම දේ තමයි ස්නාග ජුවම්තුමා කියන දේ අපේ ඔළුවට ගිහලා තියෙන ස්නාග ජුවම්තුමා කියන දැඩි කෙනෙක් එයා හරි උපවාසයෙන් හිටියා ජේසුතුමාණන් ටික වයින් ටික හරි බීලා හිටියා උන්වහන්සේ එහෙමවත් නැහැ ගිහිල්ලා කැලෑවට ගලා තපස් රැකගෙන හම්රෙද්දක් ඇඳගෙන දැඩි ලෙස හිටියා හෙරොත් එහෙම කෑ ගහලා බැන්න සැර එක්කෙනෙක් කියලා බලන්න ස්නාග ජුවම්තුමාගේ උත්තරය දිහා උන්වහන්සේ කොයිතරම් මධ්‍යස්තද කියලා උන්වහන්සේ කියන්නේ අය කැමියෝ හේවායෝ කියද්දි මිනිස්සු පෙන්නන්න බෑ අපිටත් එහෙම සමහර අයව සමහර වෘත්තීන් කරන අය පෙන්නන්න බෑනේ අපෝ පගා ගන්න අය ඒගොල්ලොද ඔක්කොම දූෂණේ දේශපාලන කියන කිව්වහම අපෝ කුණු ගොඩක් සම්බන්ධෙන්නත් එපා පවුල කෙනෙක්ව යවන්නෙත් නෑ දේශපාලනය කරන්න අපි නම් ඕගොල්ලන්ට නෑ අපි නම් ආශ්‍රය කරන්න නෑ කියලා පහලට දාලා කතා කරන්නේ ඒ වගේ තමයි යන්න එපා උකට යන්න එපා කුණු ගොඩක් අය කැමියෙක් වෙනවා කියන්නේ ආයෙත් පව් තමයි පව්කාරේ ගණන් ගන්න නෑ මිනිස්සු ස්නාග ජුවම්තුමා මොකද කියන්න ඕනේ අතරින් ලෝක යන්න දැන් ගැලුම් කාරය එනවා ඔය පව්කාර රස්සාව අතහැරලා එන්න එහෙම කියන්නේ නැහැ ඒ වෙනුවට කියන්නේ ඔය කරන දේ හරි ඔයා කරගෙන යන්න නමුත් වැඩියෙන් අය කරන්න එපා ඔබට කියලා තියෙන ගාණ පමණක් අය කරන්න ඔබ කරන්න රස්සාව ඔබ හේවායක් වෙලා යද්දී ඔබට අතේ ආයුධයක් තිබුණා කියලා එක එක්කෙනාව ඔයාට ඕන ඕන විදිහට අඩත් තේට්ටම් කරන්න බලපෑම් කරන්න ටිකිනා ඉදවල පහර ගන්න පගා ගන්න ඒ වලට යන්න එපා ලැබෙන පඩියෙන් සෑහිමිටපත් වෙන්න ඒ පඩියත් එක්ක ජීවත් වෙන්න වැඩියෙන් හොයන්න යන්න එපා ওই බලය අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න යන්න එපා එච්චරයි සොල්දාදු එක්කෙනෙක්ගේ වැරද්දක් නැහැ නමුත් ඒක වැරදි විදිහට පාවිච්චි කරන එකයි වැරද්ද කියලා උන්වහන්සේ කියනවා සෞර සෞදරිනි මෙන්න මේ වෙලාවේ තමයි ස්නාග ජුවම්තුමා දෙන දර්ශනය මෙන්න මේකයි ඔබ කවුද කියලා හරියට තේරුම් අරගෙන ඔබ කළ යුතු දේ හරියට මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ කොටස පමනක් කරන්න ඊට එහා යන්නත් එපා ඊට අඩුවෙන් කරන්නත් එපා කරන දේ හරියට කරන්න ස්නාග ජුවම්තුමා ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතයෙන් මේ ආදර්ශය දෙනවා කොහොමද මිනිස්සු කතා වෙනවා ආ මෙයා වෙන්න තියෙනන් මේ මෙසියස් තුමා නේද මිච්චර හොඳට කියා දෙන්න අපිට ජීවත් වෙන්න හැටි නාස්ති ගන්න නෑ 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 දැන් පටල ගන්න එපා දැන් මාව මට වඩා ඉහළ තැනකට දාන්න එපා මම වෙසියස් තුමා නෙමෙයි මට වඩා අනුභව සම්පන්න කෙනෙක් උන්වහන්සේ එනවා උන්වහන්සේගේ පාවහම් පටි ලියන්න ඔකත් මම සූස්සෙක් නෙමෙයි උන්වහන්සේ දෙවියෝ මම මිනිස්සෙක් මම පෙරමග සූදානම් කරන්න මම 얘දී හරියටම කරනවා අපි යම් දෙයක් හරියටම කරද්දී අපි දෙවියන් හා සම්බන්ධ වෙනවා සහෝදර සහෝදරීනි අපේ වගකීම අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්න දේ හරියට කරද්දී අපි දෙවියන් හා සම්බන්ධ වෙලා ඒක කරන්නේ නැත්තම් කරන්නත් බෑ ඒක. ඒ සම්බන්ධෙද්දී ඔබව දෙවියන් වගේ පේනවා. සමහරවිට කියන්නේ අම්මෝ දෙයියෝ ඉව වගේ ඔයා වෙව්වේ. ඒ අපේ යුතුයකම හරියටම වෙලාවටම වෙද්දී අපි දෙවියන් හා සමාන වෙනවා. බය වෙන්න එපා ඒකට දෙවියන්ගේ සමානකම අපිට දීලා තියෙන්නේ. ඒක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි කවුද කියලා හරියට තේරුම් ගත්තොතින් මේක කරන්න පුළුවන් අපිට වෙන්නේ මෙන්න මේ බැලන්ස් එක හරියට මේ තැනට නියම ස්ථානයට අපි දැව තියාගන්නේ අපි ඒ වෙනුවට කරන්නේ අපිව පල්ලෙහාට දා ගන්නවා අනේ අපිට බෑ ඕවා කරන්න අපිට ඕක හරියන්නේ නැහැ මාව එතන ගැලපෙන්නේ නැහැ මට ඕවා හරියන්නේ නැහැ කියලා මම නොකර ඉන්නවා ඔය පොඩ්ඩක් කළාම ඇති පුළුවන් තරමින් කරලා දානවා අඩුවෙන් කරලා මගේ නියම තැනට මම යන්නේ නැහැ. උප්පරිමේට මම යන්නේ නැහැ. ඒ සමහර අය. අනිත් අය කරන්නේ මේ පොඩි දනතුරක් හම්බුනාම පොඩි දෙයක් හම්බුනාම ඒක ඕනට වඩා හොලුට අරගෙන ඉරලා වැඩියෙන් කරන්න ගිහිල්ලා එයා ඒ තමන්ගේ සතු බලය අපයෝජනය කරලා මිනිස්සුන්ට පීඩාවක් වඩපත් වෙනවා. අපි අම්මා කෙනෙක්ව ගමුකෝ. අම්මා කියන්නේ අම්මා. අම්මා ප්‍රින්සිපල් නෙමෙයි
අම්මා ගෙදර පොලිස්කාරයා නෙමෙයි අම්මා ගෙදර මේ රජිනිය නෙමෙයි අම්මා කියන්නේ අම්මා අම්මගේ චරිතයේ තියෙන්නේ හරි ලස්සන දෙයක් ආදරය කරුණාව පිරිච්ච දරුවන්ව යහමකට ගෙනියන දරුවන්ට හරි දේ කියා දෙන ආදර්ශයෙන් ජීවිත ඉදිරියට ගෙනියන අම්මා කෙනෙක් තු හැමතිස්සෙම දරුවංග විනය කියලා විතරක් තාගෙන දැන් දඩුවම් කර කර කෑ ගහ පොලිසියෙන් වගේ කෑ වැරදි වලට දඬුවම් දෙන්න විතරක් ඉන්න කෙනෙක් නම් ඒ අම්මා නෙමෙයි ඒ අම්මගේ බලය ඕනට වඩා පාවිච්චි කරනවා ස්නෞජුවන්තම කියන්නේ නිතර තමයි වඩන් තේට්ටම් කරන්න යන්න එපා මිනිසුන්ට ඔබට කළ යුත්තේ කරන්න තාත්තා කියන්නේ ගෙදර රජුරෝ නෙමෙයි තාත්තා ඒ තාත්තා ගෙදර තාත්තා රැවිලා ගෙදර අනවශ්‍ය විදිහට හමුදාවෙන් හමුදාය කමාන්ඩර් කෙනෙක් වගේලා මේ කරනවා මේ කරනවා මේ කරනවා ඒ ලෙවල් එක නෙමෙයි තාත්තා කියන්නේ තාත්තගේ තියෙන ආදරණීය ගතියක් තාත්තගේ වචනේම තියෙනවා මෙන්න මේ මම කවුද කියන එක තේරුම් කරගත්තාම මං ඊට එහා යන්නේ නැහැ එහෙම නැත්නම් තාත්තා ගෙදර නියම් බෝඩින් කාර්යය වගේ මේ මට අදාළ නැහැ ඔය ළමයි බලාගන්නේ ඔයා කරගන්න ඒ තාත්තා ඒ වගේ මේ උපරිමයට ඇවිල්ලා නැහැ මට පුළුවන් තරම් තමයි හම්බ කරලා දෙන්නේ මට පුළුවන් තරම් තමයි කරන්නේ ඒකත් වැරදි ඒක පාපයක් මෙන්න මෙතන තමයි පරිවර්තනය වෙන්න ඕනේ මං දරුවෙක් කියන්නේ දරුවා බෝඩින් කාර්යයක් නෙමෙයි ගෙදර ඉන්න අම්මා තාත්තා කරලා දෙනවා හැමදේම අම්මා තාත්තා සේවකයෝ අපි ගෙදර ඉන්නවා අපිට දෙන්නේ පාඩම් කරන්න විතරයි මම ශිෂ්‍යෙක් ශිෂ්‍යයා පාඩම් කරන එක උපරිමයෙන් කරන්න ඕන තමයි නමුත් එයා දරුවෙකුත් ගෙදර වල්කීම් තියනවා ගෙදර දරුවෙක්ට මෙන්න මේ දේවල් තමයි පටලගන්නේ මම මගේ වගකීම තේරුම් ගන්නවද සහෝදර සහෝදරියනි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ යම් කිසි කාරණයක් සඳහා ස්නව ජුවන්තුමා ආව කාරණේ උන්වහන්සේ තේරුම් අරගෙන හරියට මේ දේ කළා ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආව කාරණේ තේරුම් අරන් හරියට මේ දේ කළා දේව මෑණියෝ දේ කළා ශුද්ධවන්තයෝ තේරුම් ගත්තා ඒ දේවල් මේ ලෝකෙට යමක් කරපු ශ්‍රේෂ්ඨ මිනිස්සු ඒ දේ තේරුම් ගත්තා තේරුම් අරගෙන කළා ඒ නිසායි අපි ආව මතක් කර කරත් සිහිපත් කර කරත් ඒගොල්ලන්ව අපි ගරු කරන්නේ මාටින් ලූතර් කිං කියනවා මෙන්න මෙහෙම දෙයක් ඔබ පාර අතුගාන කෙනෙක් නම් ඒ පාර අතුගාන දේ කරන්ඩ හරියට ලෙනාඩෝ ඩාවින්චි චිත්‍ර අඳිනවා වගේ එහෙමත් නැත්නම් ඒ දේ කරන්ඩ හරියට නිකම් බීතෝවන් මියුසික් කරනවා වගේ උපරිමයෙන් ලස්සනටම කරන්ඩ ඒක එතකොට ස්වර්ගයේ සේනාවනුත් මුළු පොළවේ ජීවිතේ හැම මිනිස්සුමත් මොහොතකට නතර වෙලා කියයි මෙන්න බලන්න හොඳටම තමන්ගේ රස්සාව කරන හොඳටම පාර්තුගාන කෙනෙක් මෙන්න ජීවත් වෙනවා මෙන්න හොඳ මිනිස්සෙක් පාර්තුගාන කෙනෙක් කියලා මිනිස්සු හැමෝම කියයි අන්න එතනයි ගෞරවය තියෙන්නේ අන්න ඒකයි අපිට කරන්න එක ස්නව ජීවන්තුම අපිට ආරාධනා කරන්නේ මම හොඳම අම්මා කෙනෙක් නිකම්ම නිකන් අම්මා කෙනෙක් නෙමෙයි ඕනට වැඩියෙන් ආධිපත්‍යයක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නෙමෙයි නිකම්ම නිකන් ශිෂ්‍යෙක් නෙමෙයි හොඳම ශිෂ්‍යෙක් හොඳම සේවකයෙක් හොඳම මැනේජර් කෙනෙක් හොඳම උයන කෙනෙක් හොඳම අතුගාන කෙනෙක් හොඳම ක්ලීන කෙනෙක් මගේ උපරිමයට මම යන්න පුළුවන් නම් අන්න එතනයි අපේ කැඳවීම අද ස්නව ජීවන්තුමා අපිට මතක් කරලා දෙන්නේ මෙන්න මේකයි මේ විදිහට ඉන්න පුළුවන් නම් අපි සම්බන්ධලා තියෙන්නේ දෙවියන් සමගයි දෙවියන්ව අපි ලං කරලා තියෙන්නේ ආගමණය සිද්ධ වෙලා ඉවරයි අපේ ජීවිතේ හිමනා එතනයි නත්තල තියෙන්නේ පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තගේ නාමෙන් ආමෙන්